එළඹෙන උත්සව සමය සඳහා ලංකා සතුස ආයතනය විසින් තවත් භාණ්ඩ 10ක මිල අඩු කිරීම අද සිට දෙසැම්බර් 31 දක්වා අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු සිදු කරන්න කටයුතු කරලා තියෙනවා මේ අනුව ප්‍රථමයෙන්ම දැනට ශ්‍රී ලංකාවේ අඩුම කිරිපිටි මිල පවතින ලංකා සතුස කිරිපිටි එය තවදුරටත් තවත් රුපියල් 10කින් අද අඩු කළා රුපියල් 940 දක්වා ලංකා සතුස කිරිපිටි මිල අපි අඩු කරනවා ඒ වගේම ලංකා සතුස ආයතනය විසින් අද දවසේ සිට ආනයනික තින් මාළු රුපියල් 55කින් අඩු කරන්න කටයුතු කළා තියෙනවා ග්‍රෑම් 425 ඒ වගේම ආනයනික තින් මාළු රුපියල් 10කින් ග්‍රෑම් 155 ඒ වගේම දේශීය තින් මාළු තවත් රුපියල් 20කින් ග්‍රෑම් 425 ඒ වගේම දේශීය අල රුපියල් 15කින් ආනයනික අල රුපියල් 15කින් ඊට අමතරව රතු නාඩු සුදු නාඩු තවත් රුපියල් 15කින් සහ රුපියල් 5කින් කඩල රුපියල් 5කින් අඩු කරමින් භාණ්ඩ 10ක මිල අපි අද සිට අඩු කරනවා ඒ වගේම මේ වන විට ශ්‍රී ලංකාවේ අඩුම සීනි මිල අපි පහුගිය දවස්වල ඇතිවෙච්ච බද්දත් එක්ක වෙළඳ වාණිජ හා ආරක්ෂ ආහාර සුරක්ෂතා අමාත්‍යතුමා නලින් ප්‍රනාන්දු අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි අපිට පුළුවන්කමක් ලැබුණා බදු දැමීමට පෙර තොග සීනි ලබා ගන්න සීනි තොගය ඒ අනුව දැන් නොවැම්බර් මාසේ 3වෙනිදා සිට අද දක්වා සීනි රුපියල් 275කට අපි දිගින් දිගටම අලෙවි කරන්න කටයුතු කරගෙන යනවා ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා තවත් සතියක හෝ කාලයක් අපි ඒ සීනි මිල ඒ මිලට පවත්වාගෙන යන්න ඒ වෙනකොට අපි රුපියල් 275කට මේ වෙන විට ටොන් 2500කට වැඩි ප්‍රමාණයක් විකුණලා තියෙනවා ඊට අමතරව උත්සව සමය අවසන් වන තුරුම අකණ්ඩව බිත්තර රුපියල් 35කට ලංකා සත් සහරහ ලබා දෙන්න අපි කටයුතු කරනවා ඒ වගේම ඔබ දන්නවා මේ වන විට ඉන්දියාවේ ලූණු තහනමත් සමග ලූණු මිල සීග්‍රේන් වෙළඳපොළේ රුපියල් 500 470 450 යන මිලට ගිහිල්ලා තියෙනවා නමුත් ලංකා සතුස රුපියල් 400 මට්ටමට පල්ලෙහැයි උත්සව සමය පුරාම පවත්වාගෙන යන්න මේ වන විට කටයුතු කරනවා ඒ වගේම අපි පාරිභෝගික ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා ලංකා සතුස ආයතනයේ මේ අඩුවට දෙන සීනි බීලූණු වගේ දේවල් සියලු පාරිභෝගිකයන්ට බෙදී යන්න තමයි අපි මේ තොග පවත්වන්නේ. නමුත් සමහර අවස්ථාවල විශාල වශයෙන් තොග එක පුද්ගලයෙක් දෙන්නෙක් රැගෙන යන්න කටයුතු කෙරුවොත් අපිට උත්සව සමය අවසන් වන තුරු තොග පවත්වා ගැනීමේ ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපි මේ වන විට කිලෝ 1ක් 2ක් සහ 3ක් යන විදියට සීමා පනවලා තියෙනවා සීනි සහ බීලූණු සඳහා. මොකද ලංකා සතොස රජය මගින් පාලනය වන ආයතනයක් හැටියට අපේ වගකීම තමයි සියලු පාරිභෝගිකයන්ට එක සමානව මිල ලබා දීමට කටයුතු කරන්න. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් 31 දක්වා මේ සියලු භාණ්ඩවල මිල මේ මට්ටමේ පවත්වාගෙන යන්න. දිනමින YouTube නාලිකාව ඔබ දැන්ම subscribe කරන්න.